pre-written software. දැන් අපි software ගැන කරුණු ගොඩක් කතා කරා. ඒ කරුණ යටතේ system software වලට අයිති වෙන diagnostic routine bios මේ සියල්ලම වගේ අන්තිම device drivers දක්වා මේ සියල්ලම අපි සාමාන්‍ය මට්ටමින් කතා කරා. ඊට පස්සේ අපි තියෙන මේ application software ගැන කතා කරන්න. ඒකෙදිත් මේ custom made software ගැන අපිට එතරම් දෙයක් කතා කරන්න දෙයක් නැහැ. ඒ වගේම end user කෙනෙක් හැටියට අපිට ඉගෙන ගන්න දෙයක්වත් නැහැ. නමුත් programmer කෙනෙක් වෙනවනම් ICT field එකේ professional මට්ටමට යන්න අදහස් කරනවා නම් custom made software නැත්නම් custom made applications ලියන ආකාරය ගැන ලිවිය යුත්තේ මොන කරුණු සලකාගෙනද කියන කාරණා ගැන සලකා බලන්න සිද්ධ වෙනවා. ඉතින් බොහෝ විට මේක ගැන ද problem solving ගැන කතා කරනකොට මේ custom made software වලට අවශ්‍ය මූලික පදනම වැටේවි. නමුත් මේ වීඩියෝ එක යටතේ මේ pre-written software ගැන තමයි මගේ අවධානය මම යොමු කරන්නේ. අද වෙළඳපොලේ pre-written software විශාල සංඛ්‍යාවක් තියෙනවා. pre-written software කියලා කියන්නේ සමාජයේ බහුල දෙනෙකුගේ අවශ්‍යතාවයට ගැළපෙන පරිදි කලින්ම ලියලා instructions අඩංගු කරලා CDs වල අඩංගු කරලා වෙළඳපොලට නිකුත් කරපු programs. ඉතින් ඒවා ගණනාවක් තියෙනවා. ඒවෙන් කීපයක් මම දක්වලා තියෙන බහුලව භාවිතා කරන word processors ගණනට අයිති වෙන programs, electronic spreadsheets ගණනට අයිති වෙන programs. ඒ උදාහරණ සහිත මම කලින් කතා කරාම නමුත් දැන් මේ හැම එකක්ම ගැඹුරින් අපි හදාරන්න ගියොත් word processors ඉගෙන ඉගෙන ගන්න පන්ති යන්න ගියොත් electronic spreadsheet ගැන ඉගෙන ගන්න පන්ති යන්න ගියොත් පන්ති යන්න ඕන අය ඉන්නවා. ඉතින් ඒකයි ගියාට ගැටලුවක් නැහැ සහ යා යුතුයි. ඒගොල්ලන්ට මොකද සමහර ඉන්ටර්නෙට් පහසුකම් නැති වෙන්න පුළුවන්, පරිගණකයක් නැති වෙන්න පුළුවන් ගෙදර. ගෙදර ඉඳන් පරිගණක පිළිබඳ අධ්‍යයනය කරන්න වාතාවරණයක් නැති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔය ජොබ්ස් වල යෙදිලා ඉන්න අයට ගෙදර නිදහසක් නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අයට මේ word processors ගැන උගන්නන කෙටි කාලන ඒ අයට ඇත්තටම මාස 6ක පාඨමාලා හදාරන්න ටයිම් එකක් නැහැ. නමුත් awareness programs word processors පින awareness program දැනුවත් කිරීමේ පාඨමාලා උගන්වන පුද්ගලික ආයතන වලට එහෙම නැත්නම් රජ්‍ය ආයතන වලට ගිහිල්ලා ඒගොල්ලන්ට ඒවා අධ්‍යයනය කරන්න පුළුවන්. ඒතර සමහර විට මේ AutoCAD වගේ ඒවා ටික සංකීර්ණ වගේ ඒවා කොහොමත් තමන්ට තනියෙන් අමාරුයි නං ඒ සඳහා විශේෂ හැකියාවන් තියෙන ලෙක්චරර්ස් ලව නැත්නම් ඉන්ස්ට්‍රක්ටර්ස් ලව ඒවා අධ්‍යයනය කර ගැනීම සුදුසුයි. නමුත් මම අපේ සාමාන්‍ය භාවිතයේදී පාවිච්චි කරන ඔය ප්‍රෝග්‍රෑම්ස් වගේ ඒවත් ඉතින් අපි ඉගෙන ගන්න පන්ති යන්න ගියොත් මුදල් සහ කාලය ගොඩක් නැති වෙනවා. ඉතින් ඒ නිසා මම ගොඩක් මේ හැම එකකටම පොදු ලක්ෂණ තියෙනවා. හැම pre-written software එකකටම පොදු ලක්ෂණ කීපයක් තියෙනවා. ඒ පොදු ලක්ෂණ ගැන තමයි මේ පොදු ලක්ෂණ පිළිබඳව තමයි මම ගොඩක් සාකච්ඡා කරන්නේ මේ වීඩියෝ පෙළේ. එතකොට හිතන්නකෝ දැන් මේ ප්‍රෝග්‍රෑම් A කියලා එකක් තියෙනවා, ප්‍රෝග්‍රෑම් B තියෙනවා, ප්‍රෝග්‍රෑම් C තියෙනවා. මේ හැම ප්‍රෝග්‍රෑම් එකකටම තව ප්‍රෝග්‍රෑම්ස් තියෙන්න පුළුවන් කියලා ගන්න. මේ හැම ප්‍රෝග්‍රෑම් එකකටම පොදු ලක්ෂණ ටිකක් තියෙනවා. මේ මම තැඹිලි පාටෙන් දක්වලා තියෙන මේ පොදු ලක්ෂණ. එතකොට ඒවට common features කියලා කියනවා. ඒ common features පිළිබඳව අපි ගොඩක් දැනුවත් නම් අපිට ගොඩාක් software වලින් වැඩක් කරගෙන තමන්ට අවශ්‍ය files display කරගෙන edit කරගෙන යම්කිසි output එකක් ඒක web අඩවියකට හරි එහෙම නැත්නම් printer එකට හෝ ඒවා යවලා print out ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට හැම program එකකටම තියෙනවා ඒ program එකට ගැලපෙන විශේෂ වූ ක්‍රියාවන්. ඒවා අපිට කියන unique for each program. හැම program එකකට ඒවා ආවේනිකයි. එතකොට ඒවා තමයි අපිට විශේෂයෙන් ඉගෙන ගන්න වෙන්නේ. ඉතින් ඒවත් අපිට ඒ ප්‍රෝග්‍රෑම් එකේ තියෙන සමහර common features තියෙන common features එකක් හරහා මම මෙතන common feature එක help කියන feature එක. ඒ help කියන feature එක හැම ප්‍රෝග්‍රෑම් එකකම common. නමුත් help එක common වුණාට help එකෙන් උගන්වන special features ඒවට ආවේනික ඒවා. ඒකින්ද මේ software එකක් තුලම software එකක් ඉගෙන ගැනීමේ මූලික කරුණු දක්වලා තියෙනවා.
ඉති අය නිදහස් අයට පුළුවන් ඒ සොෆ්ටෑ එක මගින්ම සොෆ්ටෑ එක ගැන ඉගෙන ගන්න. එතකොට මින් ඉදිරියට මේ ප්‍රීඩන් සොෆ්ටෑ වල කොමන් ෆීචර්ස් යටතේ මම වීඩියෝ කිහිපයක් නිර්මාණය කරන්න. මොකද තනි වීඩියෝ එකකින් කොමන් ෆීචර්ස් උගන්නන්න අමාරුයි. ඒ නිසා වීඩියෝ පෙළක් පාර්ට් 1 පාර්ට් 2 පාර්ට් 3 ආදී වශයෙන් එන්න පුළුවන්. ඉතින් ඒ වීඩියෝ පෙළ හොඳින් අධ්‍යයනය කරන්න. ඒවා අතර හොඳින් අධ්‍යයනය කළවොත් තමන්ට ඕනෑම පරිගණකයේ තියෙන ඕනෑම ෆයිල් එකක් යූසර් ෆයිල් එකක් ඩිස්ප්ලේ කරගන්න, එඩිට් කරගන්න, එහෙම නැත්නම් ප්‍රින්ට් අවුට් කරගන්න එයින් පහසුකම් සහ අවස්ථාව සැලසෙනවා.